අන්තර්ජාතික ඔලිම්පික් දින සැමරුම් උළෙල මාත්‍ර දී අද පැවැත්වුණා. ඔලිම්පික් සාරධර්ම අගයමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මෙම සැමරුම් උළෙල සංවිධානය කළා. ඊට වැඩසටහන් කිහිපයක් ඇතුළත් වූ අතර අද උදෑසන එම උළෙල මාත්‍ර පොල්හෙන වෙරළ තීරයෙන් ආරම්භ වුණා. වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සමුද්‍ර කාදනය වළකන කොරල්පර යළි සිටුවීම හා සංරක්ෂණ වැඩසටහනක්ද ඊට ඇතුළත් වුණා. කොරල්පර සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් මාතර පොල්හේන වෙරළ තීරයේදී විවෘත කෙරුණේ ඊට සමගාමීවයි. මෙම ඔලිම්පික් සැමරුම් උත්සවයට සමගාමීව ක්‍රීඩා ඉසව් කිහිපයක්ද සංවිධානය කර තිබුණා. මේ අතර ජීවිතාරක්ෂක පුහුණු කඳවුරු රළමත ලිස්සායාමයේ සංදර්ශන හා චිත්‍ර තරඟවලින්ද ඔලිම්පික් දින සැමරුම් උළෙල සමන්විත වුණා. ඔලිම්පික් දින සැමරුම් මාර්ගධාවනය පැවැත්වුණේ අද පස්වරුවේ. අන්තර්ජාතික ඔලිම්පික් දින සැමරුම් උත්සවය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර එය සිරස ටීවී ඔස්සේ සජීවීව විකාශය කළා. ඔලිම්පික් දින ධාවනයේදී අපි විශේෂයෙන්ම කරන්නේ ජනතාවට ක්‍රීඩාවක් හඳුන්වා දීම, ඒ වගේම සාරධර්ම ටික හඳුන්වා දීම. ඊළඟ අවුරුද්දේ කල්මුණේට යම් අපි මාතර ඒ කරපු පිවිදීම මම හිතන්නේ කල්මුණේට ගියොත් අපි රට තුළ අපිට කරන්න බැරි දෙයක් නැහැ. අද ඇත්තටම අපේ ඔලිම්පික් උපන්දින. ඉතින් උපන්දිනේ ලැබුණකොට ක්‍රීඩකේ උපද්දවන්න ඕනේ මේක සමරනකොට. අපි මේ උපන්දිනේ සමරන මොහොතේ ක්‍රීඩාවේ හරි වටිනාකම අපේ ජාතික ඔලිම්පික් කමිටුව ලබා දීලා තියෙනවා. ගමට ක්‍රීඩාව රටේ සංවර්ධනයට ක්‍රීඩකව දිරිමත් කරන්න ක්‍රීඩකින්ට ඒ වටිනාකම් පෙන්වන්නේ හැම දෙයක්ම අද ඔබතුමාලා කටයුතු සූදානම් කරලා. අද මට මෙතන තියෙන පිළිගැනීම වටිනාකම මේ ක්‍රීඩාවේ වටිනාකම නිසා ඒ අභිමානය ලැබිලා තියෙනවා. ඔලිම්පික් දින සැමරුම් උත්සවය විචිත්‍රාංග රසකින්ද වර්ණවත් වුණා.